आयुवान कालीन प्रवृत्ति वार्ताकर्णे अंक एक सियत मध्यान्हपुवात विकाशे समगिन मम अंजना करुणारत्न प्रथम नवदहने पुवात सिरस्थल वेत रिवस्कल गैसेट पात्रय प्रकाशयट पत्कराई किरीपिटी मिल इहलयाई ग्राम 400 रुपयाल 100 किन किलोग्रामे रुपयाल 250 किन इहलट गैस तिरुगुपिटी हा सिमिंती मिलत इहल दमीमट नियमितई ඔහොර ඉල්ලා මාදුරු ඔය ගොවීන් දේව කන්නලව්වක ගොවි ගැටලු විසඳන්න නොනැවතී අරගල කරනවා සජිත් කියයි ගුරුවරුන් ඔෆ්ලයින් ගිහින් දින 90ක් පාසල් විවෘත කරත් විසඳුම් නැතිනම් පාසල් කටයුතු වලට සහභාගී වෙන්නේ නැහැ ලංකා ගුරු සංගමේ සභාපති අවධාරණය කරයි දින 86කට පසු අඩුම කොවිඩ් මරණ ඊයේ මරණ 38ක් සමස්ත කොවිඩ් මරණ 13267 දක්වා ඉහළට විශ්වවිද්‍යාල සිසුන්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දීම අනිද්දා එර්මේ පාසල් ළමුන් එන්නත් කරණය එළමෙන 15වනදා සිට ගැබිනි මව්වරුන් 90%කට කොවිඩ් මර්ධන එන්නත ලබා දී අවසන් ඇල්සයිම සහ කොවිඩ් රෝග අතර සමාන ඥානයක් බ්‍රිතාන්‍ය හඳුනා ගනි ප්‍රතිකාර දියුණු කිරීමට නවරු කුලක් දැන් දේශීය පුවත් බහණ්ඩ කිහිපයක පාර්ලිමේල ඉවත් කිරීමට රජයට පසුකියදා සිදු වුණා එලෙස පාර්ලිමේල ඉවත් කළ බහණ්ඩ සඳහන් ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කර තිබෙනවා එම ගැසට් පත්‍රය නිකුත් කර පැය කිහිපයක් තුළ කිරිපිටි මිල ගණන් ඉහළ දැමීමට කිරිපිටි ආනනකරුවන් කටයුතු කළා කිරිපිටි ග්‍රෑම් 400ක් රුපියල් 100කින් සහ කිලෝග්‍රෑම් 1ක් රුපියල් 250කින් ඉහළ දැමීමටයි ඔවුන් පියවරගෙන තිබෙන්නේ වෙළඳ පොළ තුල නිර්මාණය වෙමින් පැවති දැඩි බහණ්ඩ හිඟය මගහරවා ගැනීම සඳහා රජය පාර්ශව රැසක් සමග සාකච්ඡා කළද අවසානයේදී රජයට සිදු වුණේ තමන් විසින් පනවා තිබූ ගැසට් නිවේදන රිවර්ස් කරමින් බහණ්ඩ කිහිපයක් සඳහා වූ පාලන මිල ඉවත් කිරීමටයි එනු පසුගියදා ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයට බහණ්ඩ කිහිපයක් සඳහා වූ පාලන මිල ඉවත් කරමින් අවශ්‍ය බහණ්ඩ වෙළඳ පොළට නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසටයි මේ පිළිබඳව ඊයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී රාජ්‍ය මාත්‍ය ලසන් තලගිය වන්න මහතා ප්‍රකාශ කළේ කිරිපිටි තිරිඟුපිටි ගෑස් සහ සිමෙන්ති සඳහා වන පාලන මිල ඉවත් කිරීමේ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රියේම නිකුත් කරන බවයි. ඒ අනුව මෙවන විට රාජ්‍ය මාත්‍ය ලසන් තලගිය වන්න මහතා විසින් කිරිපිටි තිරිඟුපිටි ගෑස් සහ සිමෙන්ති නිශ්චිත බහණ්ඩ ලයිස්තුවෙන් ඉවත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. මෙලෙස පාලන මිලක් රාජ්‍ය විසින් ඉවත් කිරීමත් සමග ව්‍යාපාරිකයින්ට තමන්ගේ කැමැත්ත අනුව අදාළ බහණ්ඩ සඳහවන මිල ගණන් නියම කිරීමේ හැකියාව පවතිනවා. ඒ අනුව අද පෙරවරු වන විටම ආනයනික කිරිපිටි සඳහවන මිල ගණන් කිරිපිටි ආනයනකරුවන් විසින් ප්‍රකාශයට පත් කළා. මේ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක් රුපියල් 100කින් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 250කින් ඉහළ දැමීමටයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමේ තීරණය කර තිබෙන්නේ. මේ ඒ පිළිබඳව සියතට අදහස් පළ කළ කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමේ සමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා රාජ්‍ය මාත්‍ය ලසන් තලගියන් මෙතුමාත්ම සාකච්ඡා කළා අපි කිව්වා අපි මේ විශාල පාඩුවක ගියා මාස 8ක් තිස්සේ ඒක නිසා අපිට මේක රුපියල් 350 ලබා දෙන්න අපිට මේ කරේ නමුත් එතුමා ඉදන් කිව්වා මහ ජනතාවට පාරිභෝගිකයන්ට මේක දරා ගන්න බැරි වෙනවා ඒ නිසා රුපියල් 250කට කැමති වෙන්න අපිට කොස්ට් එක විතරක් කවර් කරගෙන ඒ කියන්නේ අපේ නිෂ්පාදන වියදම් පුරන් තරම් අඩු කරලා බෙදාහැරීමේ ජාලය වියදම් අඩු කරලා රුපියල් 250කින් වැඩි කරලා කිලෝ එකක් 1195කට සහ ග්‍රෑම් 400 රුපියල් 480කට දෙන්න සෞන්දසිත අපි පොරොන්දු වුණා දීලා ප්‍රොඩක්ෂන් අපි මිල ගණන් යටතේ නිෂ්පාදනය කරනවා මේට අමතරව ගෑස් මිල රුපියල් 1000කින් ඉහළ දැමීමටත් සිමෙන්ති රුපියල් 200ක් වැනි මිලකින් ඉහළ දැමීමටත් තිරිඟුපිටි කිලෝවක් රුපියල් 10ත් 20ත් අතර මිලකට ඉහළ දැමීමටත් මෙවන විට අදාළ ආයතන ඉල්ලීම් සිදු කර තිබෙනවා කෙසේ වෙතත් පාලන මිල ඉවත් කිරීමෙන් පසුව මෙම බහණ්ඩ ඉහළ යන්නේ කුමන ප්‍රතිශතයකින්ද කුමන මිලකින්ද යන්න පිළිබඳව මෙතෙක් ප්‍රකාශයට පත් වී නැහැ අනිවාර්යෙන්ම මෙම බහණ්ඩ ත්‍රිත්වයේද මිල ඉහළ යාම කිසිසේත් වලක්වාලිය නොහැකි වගාවන් සඳහා අවශ්‍ය පොහොර ලබා දෙන ලෙස ගොවි ජනතාව වගකිව යුත්තන්ගෙන් දිගින් දිගටම ඉල්ලීම් කරමින් සිටිනවා එහෙත් වගකිව යුතු කිසිවෙක් Tamanට ඇහුම්කන් නොදෙන බවයි ගොවින් පවසන්නේ ඒ නිසා මාදුරුවේ ගොවින් සිය ගැටළු දෙවියන්ට කිව්වේ දේව කන්නලාවක් පවත්වමින්
මෙවර මහකන්නේ සඳහා මේවන විට ගොවි ජනතාව සියලු කටයුතු සූදානම් කර අවසන්. නමුත් ගොවි ජනතාවට ඇති එකම ගැටලුව වගාවන්ට අවශ්‍ය පොහොර සපයා ගැනීමට නොහැකි වීමයි. මාදුරුවය ගොවි මිටියාවතේ ගොවි අයිතීන් සුරැකීමේ සංවිධානය ඊයේ දේවකණ්ඩලව්වක් පැවැත්වුවේ මේ අවනඩුව අසන්නට කිසිම පාර්ශවයක් ඉදිරිපත් වී නැති පසුබිමකයි. මහවැලි බී කලාපේ පහළ ඇල්ලේ වැව ගොවි බිමට පැමිණි ගොවි ජනතාව පන්දම් දල්වාගෙන මෙම කණ්ඩලව්වට එක් වුණා. දැඩි මුන්න දෙවි වඩිනු මැනේ ඔබෙතෙද බලදනි මියනේ ගොයට වින කරපු එක වනසාලනු දෙවි රජුනේ ඕජනි කළු ගියා ගොවි බිම් පාලුවට ගියා උන් ඉඳගෙන බල් කතේ උන් ඉඳගෙන බල් කතේ අපේ ගොවියන් කඳුළු බතේ අපේ ගොවියන් කඳුළු බතේ උන් සෞදිය පුරවනවා උන් සෞදිය පුරවනවා ගොවියන් කඳුළු ලැබනවා ගොවියන් ඔහොර ටිකට උන් කෙලියා ඔහොර ටිකට උන් කෙලියා ගොවි බිම් පාලුවට ගියා ගොවි බිම් පාලුවට ගියා අපිට රසායනික පොහොර 150ක් ලබා දෙන්න කියලා අපි ඉල්ලා හිටිනවා අපි මේකට සම්පූර්ණ විරුද්ධ නැහැ හැබැයි අපි විරුද්ධ මේ පිටරට දෙන ජරාවල් ලංකාවට ගෙනල්ලා දාලා අපේ ගොවි බිම් විනාශ කරනවට විරුද්ධ බව අපි කියනවා උඹලගේ ජලාශ වල වතුර උඹලා තියාගනින්නලා අපි පාට බහිනවා අපිට පොහොර ටිකක් දෙන්න ගොවි ජනතාවගේ ප්‍රශ්න විසඳීමට තමන් ඇතුළු සමග ජනබල වේගයේ නොනවති අරකල සිදු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තමන් ඇතුළු නියෝජිතින්ට සාකච්ඡාවක් සඳහා ජනාධිපතිවරයා සිදු කර ඇති ආරාධනයද පිළිගන්නා බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඒ ආනමඩුව ගොවි ජනතාව හමු වූ අවස්ථාවේදී. විගුවින්ගේ ගැටළු විමසීමේ ගොවි හදගැස්ම වැඩසටහනට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක් වුණා. ආනමඩුව මහෞස්සව ප්‍රදේශයේ විගුවින්ගේ ගැටළු විමසා බැලීම සඳහායි මෙලෙස විපක්ෂ නායකවරයා පැමිණියේ. ගොවි ජනතාව තම ගැටළු වලට කඩිනම් විසඳුම් ඉල්ලා උද්ඝෝෂණයක්ද සංවිධානය කර තිබුණා. මේ කරන දේ තුලින් ගොවියා කියන ආකාරය සම්පූර්ණයෙන්ම අස්වැන් නඩු වෙනවා නිෂ්පාදනයේ අඩු වෙනවා ඒකෙන් මොකද නිර්මාණය වෙන්නේ සාගතය ඒතොර එක පැත්තකින් කොවිඩ් විනාශය තවත් පැත්තකින් සාගතය ආහාර සුරක්ෂිත භාවය සම්පූර්ණයෙන්ම නැති වෙනවා ගොවියගේ ආදායම් මාර්ග සම්පූර්ණයෙන්ම නැති වෙනවා 140 50ක් අස්වැන් නඩු උනායි කියන්නේ කොහොමද මේ ගොවි ජනතාව තමන්ගේ කුලිය ගෙවා ගන්න තමන්ගේ පිරිවැය පිරිමහ ගන්න මේ වගා කටයුතු කරන්නට යන වියදම කවුද මුදල් දෙන්නේ රටට බත සපයන ගොවිය පමණක් නෙවෙයි බඩඉරිමු ගොවියගේ ඉඳලා කුරුඳු වගාවේ ඉඳලා තේ ගොවියගේ ඉඳලා මුළු කෘෂි කර්මාන්තයම විනාශ වෙලා තියෙනවා මේ සවන් දීම රාජ්‍ය පාලනයේ තිබිය යුතුම දෙයක් අපි දර දඬු වෙන්න හොඳ නැහැ තනි මතයක ඉන්න හොඳ නැහැ මේ රටේ මිනිස්සු කියනවනම් අඩියක් පස්සට ගන්නයි කියලා අඩියක් පස්සට ගන්නට ගරු ජනාධිපතිතුමා විපක්ෂ නායකයාට සමගි ජනබලවේගයේ නියෝජිත කණ්ඩායමකට ආරාධනා කරලා තියෙනවා සාකච්ඡා කරන්න පියනවා සාකච්ඡා කරා හැබැයි මේ සාකච්ඡාවේදී අපි පැහැදිලිවම තමුන්නාන්සලාගේ දුක කඳුල වේදනාව පැහැදිලි කරලා දෙනවා මෙරට වැවිලි කර්මාන්තයේ කාබනික පොහොර වලින් පෝෂණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අද වෙනකොට ලංකාව තුල අවශ්‍යතාවයන්ට සම්පූර්ණයෙන්ම පිරිමහන ලෙස නැති වුණත් කාබනික පොහොර විවිධ ලෙස නිපදවාගෙන යමින් තිබෙනවා. වැඩපිළිවෙලක් නැතුව අදිෂ්ඨානයකින් වැඩක් නැහැ. අපේ වැඩපිළිවෙලේ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. මේක සම්පූර්ණයෙන්ම මේ රටේ කාබනික පොහොර වලින් අපේ වැවිලි කර්මාන්තය අපේ ගොවි කර්මාන්තය අපට පෝෂණය කරන්න පුළුවන් බව පෙන්වන්නයි මේ රටට අපි මේ උත්සාහය කරන්නේ. රල්පුරා තියෙන උද්ඝෝෂණ එතන වැවෙන්නේ නැහැ මෙතන මැරෙනවා බඩිරිගු අවන්නේ නැතුව බලන් ඉන්නවා පොර නැතුව. නමුත් හැමදාම අපි එක්තරා විදිහකට මේ රටේ ප්‍රාතිහාර්ය පෙන්වීමේ හැකියාව පෙන්වපු අය මේ තමයි එක ප්‍රාතිහාර්ය. මේ ප්‍රාතිහාර්ය මේ රටේ පෙන්වන්න අපි පෙරම් පුරාගෙන ආපු අය. දින 86කට පසු මෙරට අඩමු කොවිඩ් මරණ ඊයේ වාර්තා වුණා. ඒ මරණ සංඛ්‍යාව 38ක් ලෙසයි. පාසල් ළමුන් එන්නත් කරන කිරීමේ නියාමන ව්‍යාපෘතිය කොළඹ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙනමින් ලබන 15 වනදා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
දින 86කට පසු මෙරටින් වාර්තා වූ දෛනික අඩුම කොවිඩ් මරණ ඊයේ වාර්තා වුණා. ඒ මරණ 38ක් ලෙසයි. මියගිය පුද්ගලින් අතරට කාන්තාවන් 18ක් හා පිරිමි පුද්ගලින් 20 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 13267ක් ලෙසයි. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 746 දෙනෙකු ඊයේ වාර්තා වුණා. මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 524937 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙතර පාසල්ලමුන් එන්නත්කරණය සම්බන්ධයෙන් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශාමෙන් රාජේන්ද්‍ර ජිත් මහතා මෙලෙස අදහස් පළ කළා. පළවෙනි පියවර හැටියට 15 වෙනිදා සිට කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල්වල මෙය නියාමක ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කළා තිබුණා. එහිදී අපි ළමුන්ට සහ නව යෞවනයන්ට එන්නත් ලබා දීම බලාපොරොත්තු වෙන්නේ පාසල්වල ඒ වගේම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවල අය වගේම ගැටළු සහගත තත්ත්ව තියෙන ළමුන් ඉන්නව නම් සංජානනීය ආබාධ සහිත අය නොව වෙනත් ගැටළු සහිත විශේෂයෙන්ම ඇලර්ජීස් එහෙම තියෙන ළමයි ඉන්නව නම් ඒ ළමයින්ට රෝහල්වල ඒ වගේ අවස්ථා තුනකදී තමයි එන්නත් ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. බෝවන රෝග වැළැක්වීම පිළිබඳ උපදේශක සභාව මගින් මෙහිදී අපිට අනුමැතිය ලබා දුන්නේ එක එන්නතක් දැනට ලබා දෙන්න. එහිදී ඉන් පසුව තවදුරටත් තොරතුරු ලෝකෙ වටේ තියෙන පරීක්ෂණ පත්‍රිකා අධ්‍යයනය කරමින් පවතිනවා ගොඩක්. එතකොට එහිදී අපිට පුළුවන් ඊට පසුව දෙවැනි එන්නත ලබා දීම කොයි කාලයේදී වෙනවද කියන එක තීරණය කරන්න ඒ ලැබෙන දත්ත අනුව. විශ්වවිද්‍යාල සිසුන්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දීමේ විශේෂ වැඩසටහන ලබන 11 වෙනිදා ආරම්භ කිරීමට නියමිතයි. තමන් පදිංචි ස්ථානය ආසන්නයේ ඇති විශ්වවිද්‍යාලයට ගොස් අනන්‍යතාවයේ තහවුරු කිරීමෙන් පසු එන්නත ලබාගත හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ. මේ මාස 11 වෙනිදා එනම් ඊළඟ සතියේ සඳුදා ඉඳලා විශ්වවිද්‍යාලවලම එන්නත්කරණය සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කරන්න තියෙනවා. එතකොට තමන් කුමන විශ්වවිද්‍යාලයේ හිටියත් දැන් තමන් පදිංචි වෙලා ඉන්න පළාතේ තියෙන විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඔවුන්ට මෙම එන්නත ලබා ගන්න පුළුවන්. මේ සඳහා ලබා දෙන්නේ සයින් ෆාම් එන්නත මම පැහැදිලිව කියන්න ඕනේ. විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් කියන අනන්‍යතාවය විසින් සපිරිය යුතුයි එච්චරයි. ඒ නිසා මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගෙන් නැවත වරක් කාරුණිකව ඉල්ලා සිටිනවා එන්නත් තෝරන්න එපා. මේ ලැබිලා තියෙන සයින් ෆාම් එන්නත කරුණාකරලා ලබා ගන්න. මේ අතර ගර්භණී මව්වරුන්ගෙන් 90%ක් කොවිඩ් මර්ධන එන්නත ලබාගෙන තිබෙනවා. එන්නත ලබා නොගත් මව්වරුන්ට කඩිනමින් එන්නත ලබා ගත යුතු බවයි ප්‍රසව හා නාරි වේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා සඳහන් කළේ. අපිට ලැබෙන වාර්තා අනුව දැනට 90%ක් විතර ප්‍රමාණයේ ගර්භණී කාන්තාවන් එන්නත් කරණය ලබාගෙන තියෙනවා. අපි ඉල්ලීමක් කරන්න කැමති ඉතුරු ඉතාමත්ම සුළු කොටසක් වන මේ ගර්භණී කාන්තාවන්ට මේ එන්නත ඔබ ලබා ගත්තේ නැත්නම් ඔබේ කිට්ටුම තියෙන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයට ගිහිල්ලා මේ එන්නත ලබා ගන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. මේ ලැබෙන පළවෙනි අවස්ථාවේ ලැබෙන පළවෙනි එන්නත ලබා ගන්න කියලා අපි සිහිපත් කරනවා. ඔබට කොරෝනා රෝගය වැළඳිච්ච ගර්භණී මවක් නම් ඔබ මේ පසු COVID-19 තත්ත්වය ගැන දැන සිට යුතුයි. ඊට පසුව ශ්වසන අපහසු සහ මාංශපේශී වේදනාව ධනිස් කැක්කුම ඒ වගේ අපහසුතා තියෙනවා නම් ප්‍රසව සහ නාරි රෝග විශේෂඥ වෛද්‍යතුමා හමු වෙලා උපදෙස් ගන්න එක සුදුසුයි කියලා අපි හිතනවා. පළාත් අතර සංචරණ සීමාවන් තවදුරටත් ක්‍රියාත්මක වන අතර පළාත් අතර ගමන් කළ හැක්කේ අත්‍යවශ්‍ය සේවාවන්වල නිරත පුද්ගලින්ට පමණක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේ. නව සෞඛ්‍ය මාර්ග උපදේශ අනුව පළාත් අතර සංචරණ සීමාවන් තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. පළාත් අතර ගමන් කළ හැක්කේ අවසරලත් වාහනවලට සහ පුද්ගලයන්ට අත්‍යවශ්‍ය සේවා සපයන වාහන සහ පුද්ගලයන්ට පමණයි. එසේ නොමැතිව අනවශ්‍ය ලෙස පළාත් අතර සංචරණයන් සිදු කිරීමට උත්සාහ කිරීමෙන් වළකින ලෙසද අප ජනතාවගෙන් තවදුරටත් ඉල්ලා සිටිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇති කොවිඩ් එන්නත් දෙකමගත් අයට ඇමරිකාවට ඇතුළු වීමට ඉදිරියේදී අවසර ලබා දීමට නියමිතයි. ඇල්සයිමර් රෝගය සහ කොවිඩ් වෛරසය තුළ සමාන ජානයක් සොයා ගැනීමට බ්‍රිතාන්‍ය විශේෂ විද්‍යාචින් පිරිසක් සමත් වී ඇති බවයි වාර්තා වන්නේ. කේරළ ප්‍රාන්ත රජයට කොවිඩ් මරණ සැඟවූ බවට විපක්ෂයෙන් චෝදනා එල්ල වෙමින් පවතිනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය.
ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇති කොවිඩ් එන්නත් දෙකමගත් අයට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වීමේ අවස්ථාව දැන් උදා වී තිබෙනවා. මෙතෙක් රට තුළට ඇතුළු වීමට අවසර ලැබුණේ එරට ආහාර හා ඖෂධ පරිපාලන අධිකාරියේ අනුමත එන්නත් ගත් අයට පමණයි. මේ අනුව රටවල් 33ක විදේශිකයන්ට යලි ඇමරිකාවට පැමිණීමේ අවස්ථාව උදා වී තිබෙනවා. චීනය, ඉන්දියාව, බ්‍රසීලය ඇතුළු රටවල් 33ක් මීට ඇතුළත්. ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිතය සඳහා අනුමත කර ඇති එන්නත් ගත් අයටද මේ අවස්ථාව උදා වනු ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එහෙත් දවල මන්දිර ප්‍රකාශකයා එන්නත්වල නම් සඳහන් කළේ නැහැ. එසේම ළමයින් සඳහා ගනු ලබන තීරණද දැනුම් දුන්නේ නැති බව මාධ්‍ය වාර්තා කරනවා. නොවැම්බර් මාසයේ සිට ඇමරිකා එක්සත් ජනපදයට සාමාන්‍ය පරිදි ගුවන් ගමන්වල නිරත වීමට මේ අනුව අවස්ථාව උදා වනු ඇති. ඇල්සයිමර් සහ කොවිඩ් රෝග දෙකටම බලපාන නවජානයක් හඳුනා ගැනීමට බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් සමත්ව සිටිනවා. මෙම නව සොයා ගැනීමත් සමග ඖෂධ වර්ග නිෂ්පාදනය තවත් වේගවත් වනු ඇතැයි වාර්තා වනවා. මෙම රෝග දෙකටම බලපාන එක ජානයක් හඳුනාගත් ප්‍රථම අවස්ථාව මෙයයි. බ්‍රසීලයේ කොවිඩ් මරණ ලක්ෂ 6 ඉක්මවා තිබෙනවා. පසුගිය මාසයේ පමණක් කොවිඩ් මරණ 16000ක් වාර්තා වූ බවයි එරට මාධ්‍ය පවසන්නේ. කොවිඩ් ආරම්භක මාස කිහිපය හා සැසඳීමේදී මරණවල යම් අඩුවීමක් දක්නට ලැබෙන බවද වාර්තා වනවා. ලබන පෙබරවාරි මාසයේදී බ්‍රසීලයේ සැනකෙළි සමය ආරම්භ වීමට නියමිතයි. එයද සීමාවන්ට යටත්ව පවත්වන බව එරට බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. නමුත් සෞඛ්‍ය බලධාරීන් නවරැල්ලක් ඇතිවීමේ අවධානම ගැන අනතුරු අඟවා තිබෙනවා. කේරළයේ කොවිඩ් මරණ 7000ක් ලයිස්තුවට ඇතුළත් කිරීම පමා වී තිබෙනවා. ඒ අනුව එරට සෞඛ්‍ය බලධාරීන් එම මරණ 7000 ඊයේ ප්‍රකාශයට පත් කළා. කේරළ ප්‍රාන්තයේ විපක්ෂයේ පවසන්නේ මෙය ප්‍රාන්ත රජය හිතාමතාම සිදු කළ මගහැරීමක් බවයි. එම චෝදනාව ප්‍රතික්ෂේප කරන කේරළ ප්‍රාන්ත රජය දත්ත ලැබීම සහ පරිගණක ගත කිරීමේ දුර්වලතා මීට හේතු වූ බව පෙන්වා දෙනවා. රජය පාසල් විවෘත කිරීමට තීරණය කළද සිය ගැටළු වලට මෙතෙක් විසඳුම් ලැබුණේ නැති නිසා පාසල් වැඩ කටයුතු සඳහා සහභාගී නොවන බව ලංකා ගුරු සංගමයේ පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී වැටුප් ගැටළු මූලික කරගනිමින් ගුරු විදුහල්පතිවරුන් ආරම්භ කළ වර්ජනයට අදට දින 90ක්. ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරීම ආරම්භය දීප ව්‍යාප්තව ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 90ක්. ගුරු විදුහල්පති වැටුප් ගැටළුවට දැන් අවුරුදු 20ක්. මෙම වැටුප් විෂමතාව විසඳීම සඳහා පත් කළ ඇමති අනුකමිටුව කිසිදු සාධාරණ විසඳුමක් ලබා නොදුන් බවටයි ගුරු විදුහල්පති සංගම් චෝදනා කළේ. මෙලෙස සියලු සාකච්ඡා අසාර්ථක වූ පසුබිමක් තුළ අයවැයට පෙර ගුරු වෘත්තීය සමිතිවලට අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ලබා දීමට බලාපොරොත්තු වන බව සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අදාළ වෘත්තීය සමිති සියල්ල සමග අගමැතිතුමා එක්ක සාකච්ඡාවක් අපි කරමු. මේ අනුව පාසල් විවෘත කරන්න. මේ අතර ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනන්දු මහතා අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එහිදී ඔහු සඳහන් කළේ පාසල් විවෘත කළද ඉල්ලීම් වලට සාධාරණ විසඳුම් ලබා දෙන තුරු පාසල් වැඩ කටයුතු වලට සහභාගී නොවන බවයි. මේ රටේ අධ්‍යාපනය අහිමි කරේ ගුරු සංගම් හෝ විදුහල්පති සංගම් නෙමෙයි. ආණ්ඩුව තමයි මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය මාස 17ක් අහිමි කරලා තියෙන්නේ. පැහැදිලි සාධනීය විසඳුමක් එක්ක තමයි ගුරුවරු විදුහල්පතිවරු පාසලට එන්නේ. දෙමව්පියන් දරුවන් මෙන්ම රටේ ජනතාව එකතු කරලා පාඩමක් උගන්වන්න සූදානම්. මේ අරගලය පල්ලෙහාට ගෙනියනවා. රටේ සමස්ත ජනතාව අතරට මේ අරගලය ගෙනියන්න ගුරු විදුහල්පතිවරුන්ට පුළුවන්. ඒක කරනවා. ආණ්ඩුවට ඒ සංඥාව දෙනවා. ඒ වගේ මේක විසඳන්න ආසියාවේ ප්‍රථම නිල විලාසිතා නිර්මාණ සම්මාන උළෙල තායිවානයේ සොන්ෂාන් සංස්කෘතික කේන්ද්‍රයේදී පැවැත්ුණා. ශ්‍රී ලංකාවේ රුවන්ති ගජතීට මෙහිදී ප්‍රථම ස්ථානය දිනාගත්තා. ඒ ඇය විසින් ඉදිරිපත් කළ තිරසර එකතුව නම් වූ නිර්මාණයටයි. මෙම තරගාවලියට යුරෝපය, ඇමරිකාව සහ ආසියාතික රටවල් 18ක නිර්මාණකරුවන් 450 දෙනෙකු සහභාගී වී සිටියා. 1987 දී ප්‍රාදේශීය තරගයක් ලෙස ආරම්භ වූ තායිවාන් විලාසිතා නිර්මාණ තරගය අද වන විට ප්‍රධාන ජාත්‍යන්තර තරගාවලියක් බවට පත්ව තිබෙනවා. කාන්තා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ රුවන්ති ගජධීර ඉතා දක්ෂ නිර්මාණ ශිල්පිනියක්. රෙදිවිලි සහ ඇඟලුම් නිෂ්පාදනයේදී ඇය ඉදිරිපත් කර ඇති බොහෝ නිෂ්පාදන ඉතා නිර්මාණශීලී.
තායිවානයේ විලාසිතා තරඟාවලියට ඇය ඉදිරිපත් කළ නිර්මාණය ප්‍රථම ස්ථානය දිනාගත්තා. ඊට ඇමරිකානු ඩොලර් 10000ක ත්‍යාගයක්ද දිනා ගැනීමට රුවන්ති ගජදීරට අවස්ථාව ලැබුණා. ලයිට්ස් ස්ලී ලංකාදා රුවන්ති ගජදීරා. අපි යෝ දෙවියෝ ලේදා සෙන්චාන් සෝජා. I would like to thank the Taiwanese government and also the organizing committee for giving me this opportunity. Thank you. Then ratwata apuwat kihipayak ketiye. ලෝක ප්‍රසිද්ධ අවලෝකිතේශ්වර බෝසත් අනුරූප ප්‍රතිමාවක් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිරිගන්වා තිබෙනවා. ඒ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා විසින්. එෙහිදී ශිවමූර්ති ග්‍රන්ථයේද අග්‍රාමාත්‍යවරයාට පිළිගැන්වුණා. සඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් ආගමික පෙරහැර නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට වැඩම කර තිබෙනවා. එම පෙරහැර අද දිනේදී හඟුරන්කෙත මාදන්වල රජමහ විහාරයේ දක්වා වැඩම කරවීමට නියමිතයි. කොත් වහන්සේ රැගත් ආගමික පෙරහැර හෙට දිනේදී වැඩම කරවන්නේ මහනුවර මල්ලතු මහ විහාරයේ වෙතයි. කිලිනොච්චිය පච්චිලේපල්ලි ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයෙකුට ශ්‍රී ලංකා යුද හමුදාව නව නිවසක් ඉදිකර පරිත්‍යාග කර තිබෙනවා. මෙම අවස්ථාවට රාජ්‍ය සහ ආරක්ෂක අංශ නිලධාරීන් රැසක් එක්ව සිටියා. මහජන ආරක්ෂක අමාත්‍ය රියා අඩ්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ඊයේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීමකට සහභාගී වීමට පැමිණ තිබෙනවා. එෙහිදී මෝටර රථ ආදායම් බලපත්‍ර ලබා ගැනීමට පැමිණි පිරිසක් ඔවුන් මුහුණ පා ඇති ගැටලු අමාත්‍යවරයාට ඉදිරිපත් කළා. වවුනියාව ප්‍රදේශයේදී රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුතු ගජමුතු 4ක් සමග සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ විශේෂ කාර්ය බලකාය විසින් සිදු කළ වැටලීමකදී වවුනියාව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා. එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශය මින් නිමාවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු ස්ථාපි විසෙන්න www.siyathanews.total ගේ අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමෙමු අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.